subscribe by Pathum YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අද අපේ වීඩියෝ එක වෙන්නේ මල් තැලුම. මම කලින් වීඩියෝ එකක් දාලා තිබ්බා මේ කොච්චි ක්‍රමේට මල් තැලුම කොහොමද අපි හරි ගස්ස ගන්න කියලා. මේ ඇවිල්ලා සත්ව ඇට කැබැල්ලක්. මේ ඇට කැබැල්ල මැරුණ සත්වයෙක්ගෙන් ලබාගත්ත ඇට කැබැල්ලක්. මේ ඇට කැබැල්ලට අපි නිකම් ඇට කැබැල්ලක් කින් මේ කාර්ය කරගන්න බෑ. මේ ඇට කැබැල්ල අපි සිදුරක් විදින්න ඕනේ. මේ විදිහට මේ ඔගලන්ට පෙනෙයි. මේ ඇට කැබැල්ල මේ මෙතනින් අපි ග්‍රිල් කටුවක් ආධාරයෙන් සිදුරක් විද ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ සිදුරක් විදගත්තට පස්සේ මේකට මේ තැලුම බර කරගන්න තමයි අපි මේ ක්‍රියාවලිය කරන්නේ. මේ තැලුම හදාගනිද්දී මේකට අපිට ඕන වෙනවා තව මේ ඇවිල්ලා ඊයන් මේ ඇවිල්ලා දේවදාර කුඩු මේ රසදිය මෙතන පොඩි රත්තරම් ප්‍රමාණයක් තියෙනවා. රත්තරම් ඉතින් මේ කාලේ මිල වැඩි. ඉතින් රත්තරම් මේ පුළුවන් අය රත්තරම් මේ විදිහට පාවිච්චි කරන්න. මෙතන සාමාන්‍ය මංචාරියක වගේ පොඩි ප්‍රමාණයක් තමයි තියෙන්නේ. අර රත්තරණුයි රසදියයි දැම්මහම අර ආකර්ෂණ ශක්තිය වැඩි වෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් ආකර්ෂණ ශක්තිය වැඩි කරගන්න ඉතින් සමහරු රත්තරන් පාවිච්චි කරනවා. ඉතින් බැරි අය දේවදාර කුඩු ඊයන් රසදිය ಜಾති තුනවත් පාවිච්චි කරන්න. මොකද මේ ඉන්දියාවේ කේරළයේ ක්‍රමයට කේරළයේ අය මේ රත්තරන් අනිවාර්යෙන් ඒගොල්ලන්ගේ මේ තැලුමට පාවිච්චි කරනවා. ඉතින් මේ මාත් රත්තරන් පොඩි ප්‍රමාණයක් මේ විදිහට මේ තියෙන ඔයගලන්ට පෙනෙයි මේ යොදා ගන්නවා. හොඳයි, එහෙනම් අපි බලමු මේක මේ කොහොමද වෙන්නේ කියලා. ඔන්න එහෙමනම් මේ දේවදාර කුඩු මේ තියෙන ඊයන් අපි සමානව ගම්මු. මේ ඊයන් ප්‍රමාණයට මේ දේවදාර කුඩු මෙහෙම කලවම් කරගන්නවා. පේනවනේ මේ විදිහට දේවදාර කුඩු කලවම් කරගෙන මෙන්න මෙහෙම මේක ඇතුළට දා ගන්නවා. හරි, දාගෙන මෙන්න මේ වගේ කූරක් යකඩ කූරක් ආධාරයෙන් හොඳට මේ ටික අපි කොටා ගන්න ඕනේ. සාමාන්‍යයෙන් මේකට සයිකල් වල ස්පෝක් තමයි පාවිච්චි කරන්නේ. ෆුඩ් සයිකල් වල ස්පෝක් එක වානේ. එතකොට මේ ඒක නැමෙනවා මිසක් කැඩෙන්නේ නැහැ. මේ වගේ තියුණු උලක්කින් තමයි මේක අපි කරන්නේ. මොකද හොඳට ඇතුලේ මේවා ටික හිර වෙන්න ඕනේ. කෙලවෙන්නේ නැති වෙන්න මේ ටික හොඳට හිර වෙන්න මේ විදිහට කොටන්න ඕනේ.